පළම් තුන මන්සන්දියේ පාර්ලිමේන්තු පිවිසුම අසල ඊයේ පස්වරුවේ මහජනතාව විරෝධතාවයේ නිරත වන අතරතුර යුද හමුදා යතුරු පැදි බලකායේ සෙබළුන් පිරිසක් ඒ හරහා ගමන් කිරීමත් සමග විරෝධතා කරුවන්ගෙන් විරෝධයක් එල්ල වුණා. එහිදී එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිසිය අදාළ යතුරු පැදි නැවැත්වීමට උත්සාහ කළේ මෙලෙස. මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සිය කනගාටුව ප්‍රකාශ කර ඇති අතර ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. මේ අතර අද පාර්ලිමේන්තුවේදීත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ඊයේ දවසේ අපි දැක්කා විවිධ පිවිසින් දොරටු අසල සාමකාමී උද්ඝෝෂණයක මේ රටේ පුරවැසියන් නිරත වෙනවා. අපි දැක්කා බොහොම භයංකාර දෙයක්. මේ මාස්ක්ස් ඇඳගත්තු, යුනිෆෝම් ඇඳගත්තු, ඒ වගේම unregistered bikes, weapons අරගෙන ඒ උද්ඝෝෂක ඉන්න තැන්වලට ගිහිල්ලා කවුද මේ මෝටර් බයික්ස් වලින් ආවේ? අර යුද හමුදාවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා මෝටර් සයිකල් වගේ ගැන. මා හමුදාපත්තුමාටත් කතා කරුවා. ඒකේ නම්බර නැති එක ගැන, නම්බර දෙක දෙපැත්තෙම ගහලා තියෙනවා. හමුදාපත්තුමා කිව්වා අද වහාම ඉස්සරහත් ගහන්න නියෝග කළේ. එහෙම කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ. මමත් අනුමත කරන්නේ ඒ වගේ ස්ථානයක් ඇතුළට අවියවුද අරගෙන හමුදා සබලෙක් එන එක. ඒ අතරෙම පොලිස් නිලධාරීන්ට බලයක් තියෙනවා තමයි. නමුත් නිල ඇඳුමක් ඇඳපු මිනිහෙකුට ජනතාව ඉදිරියේ පහර දෙන එක මම තරයේ පිළිකුලෙන් හලා දකින්න. හමුදාවෙක් කෙනෙක් පොලිස් නිලධාරියට ගැහුවා නම් ඒකටත් මම එතෙන්දි ගන්න ඒ ගුටි කව මිනිහේ පැත්ත. මම අනුමත කරන්නේ නැහැ ජේසි නිලධාරියෙක් හැටියට ඒ වගේ ස්ථානයකට අවියවුද අරගෙන ඇතුළට යන එක. කවුරු හරි අවියක් උදුරාගෙන එමුතුමා ආපහු ඒ පුද්ගලයාට වෙඩි තියන්නත් තිබුණා. ඉතින් ව්‍යාකූල තත්වයකදී මේ සෙබළු අටපාස් වෙච්ච කට්ටිය මේගොල්ලෝ. මේගොල්ලෝ සමහරලාට කලබල වෙලා නොඑක් දේවල් වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම ස්වාධීන පරීක්ෂණයක් කරලා පක්ෂපාතී නැතිව හමුදා සබල වැඩිනම් හමුදාපති ඒකට ක්‍රියා කරන්න ඕනේ. පොලිස් නිලධාරියා වැඩිනම් පොලිස්පති අනිවාර්යෙන් ක්‍රියා කරන්න ඕනේ.